මිල බෙහෙවින් පහළ යාම නිසා දකුණු පළාතේ ගම්මිරිස් වගාකරුවන් රැසක් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. කටුවන සහ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට අයත් ගම්මාන රැසක ගම්මිරිස් වගාකරුවන් අද මුහුණ පා සිටින්නේ දැඩි අර්බුදයකටයි. මින් පෙර රුපියල් 1450ක් පමණ වූ වියලි ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල මෙවන විට රුපියල් 450ක් දක්වා පහත වැඩි ඇතැයි ඔවුන් පැවසුවා. අමු ගම්මිරිස් කිලෝග්‍රෑමයක් අලෙවි කිරීමට සිදු ඇත්තේ රුපියල් 145ක් වැනි මිලකටයි. මිද්දෙනිය, කටුවන, ගල්පොත යාය, දඹරැල්ල සහ තලාව යන ප්‍රදේශවල ගොවින් දහසකට අධික පිරිසක් මේ ගැටලුව නිසා අසරණව සිටින අතර තම වාර්ෂික ආදායම 50%කින් පමණ අඩුවී ඇති බවට ඔවුන් මැසිවිරි නගරමා. ගම්බිරිස් කැනුම්කරුවන්ද පවසන්නේ මෙවර විට ගම්බිරිස් අපනයනයේ නවතා දමා ඇති හෙයින් ඔවුන්ටද ගම්බිරිස් විකුණා ගැනීමේ මාර්ගයක් නොමැති බවයි. දේශීය ගම්බිරිස් තෙල් පොර මුකුත් නොගහදන මේ අය තියෙන ප්‍රමිතිය බාලකොන්නු ඒගොල්ල. බාලකොල්ල ඒ රටට ගියාට පස්සේ අර ලංකාවේ තේ ටිකට වෙච්ච තමයි දැන් වෙලා තියෙන්නේ මේ ලංකාවේ. ඉතින් සම්පූර්ණ මේ ගම්බිරිස් වල වටිනාකම නැති කොල්ල තියෙනවා, දැන් මිල නැති වෙලා තියෙනවා. කෘෂිකර්ම නිලධාරීලා කියේ ඉන්නවා 60-50 මාරක් ඇමතිවරු. නිලධාරී ඉන්නෝ බැරි වෙලාවත් මේ ඉඩමකට ඇවිල්ලා ගොයි යට මේකට දායක වෙන්නේ නැහැ නේ, මේක උපදෙසක් දෙන්න කිසි කෙනෙක් ඉන්නේ නැහැ. අපිට මේක මේ කුලීකාරයට කඩනවට රුපියල් 100ක් දෙන්න ඕන. අපිට ගම්මිරිස් කුණියකින් 150 ඉතුරු වෙන්නේ තෙගම්මිස් වගාවත් අන්තිමටම ලංකාවේ නැති වෙන ඉදිරිය අනාගතේ. ගිය ආණ්ඩු කාලේ නම් 1400-450ට තිබුණා. මේ ආණ්ඩු කාලේ නම් රුපියල් 300-400 අමුව 150-145 අද. අපි අන්තිම අමාරු වැටිලා ඉන්නේ. ඒ වගේම මේ රජෙන් කරපු ලොකුම වැඩේ තමයි ගම්මිරිස් ගෙනල්ලා රටින් ගෙනල්ලා රට ගම්මිරිස් මේ වට කවලංකොල්ලා රට යවන්නේ. ඒකෙන් අපේ ගම්මිරිස් අන්තිමට බැස්සා. Taman මේ තත්වයට පත්ව ඇත්තේ බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා බැවින් වහම ගැටලුව විසඳන ලෙස මේ පිරිස ඉල්ලා සිටිනවා.